Ratapura and the Renetia Panava, Chanatavata, Ahara Avashavi Tibena Mohotaka, Elevelutokiak, Bumitel Dama, Vinasha Kalai, Balakuda, Nagara Sabave, Sabapati, Chamika Wawegedara, Mahata Pilibandava, Chodanavak Nagiti Benava, Bandara Velasita, Ratnapura Dakwa, Elevelu Alavikirimatakia, Atyavasha Seva, Lori Ratiak, Ratnapura Nagareta Panava Tibena Police and the Renetia Hatwin. Balangoda Nagare Sitama Elevalu Alavi Karamin City Avastave Kada Vadunu Ohu Kisindu Denum Timakin Torava Ohu Visinma Bumitel Hala Emma Elevalu Vinashakara Atai Emma Puatai Ahara Dravya Atyavasha Mevani Mohotaka Elevalu Togiak Navata Paripochane Kala Nuhakilesata Vinashakara Demima Ita Ashishta Kriavak Bavata සමාජ මාධ්‍ය හරහා චෝදනා මතුව ඇති අතරම නීතිය අතට ගැනීමත් එළවළු විනාශ කිරීම සම්බන්ධයෙන්ුත් අදාළ ප්‍රාදේශීය දේශපාලඥයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට දන්වා තිබෙනවා. අදාළ ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ තමන් බණ්ඩාරවිල සිට රත්නපුර දක්වා එළවළු රැගෙන ආ බවයි. අලුයම කාලයේදී එළවළු රැගෙන පැමිණි බැවින් රත්නපුර ප්‍රදේශයේ අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනු තමන් නොදන්නා බවත් එබැවින් බලංගොඩ නගරයේදී සිය ව්‍යාපාර කටයුතු සිදු කළ බවත් ඔවුන් සඳහන් කර තිබුණා. මේ පිළිබඳව වැඩිදුරටත් එළවළු වෙළඳුන් ප්‍රකාශ කරන්නේ එම එළවළු තොගයට භූමිතෙල් නොදබා නගරෙන් පිටව යන්නයි ප්‍රකාශ කළා නම් එම එළවළු තොගය අත්‍යවශ්‍යතාවයක් තිබූ පුද්ගලයන්ට හෝ සතෙකුට ආහාර වශයෙන් දිය හැකිව තිබූ බවයි. මෙම එළවළු තොගය විනාශ කර දැමීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාදැයි තවමත් වාර්තා වී නැහැ. කෙසේ නමුත් මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තිබුණේ මේ වගේ කතාවක්. බලංගොඩ නගරේ නගරාධිපති මොන පක්ෂයද කියන්න දන්නේ නැහැ. හැබැයි අග්‍රගාන්නේ බූර්වෙක් සුපිරිමර් වටහරකෙක් නීති විරෝධී වැඩක් කළා නම් අඩුම ගානේ අල්ලපු එළවලු ටික රිදීකම සත්තු අතට අරින්න තිබුණා. මේ දවස්වල කරදර මැද අමාරුවෙන් කෑම හොයාගන්න සත්තු අතේ ඉන්න සතුන්ගේ පරිභෝජනයට නැත්නම් බලංගොඩ පැත්තේ තියෙන හරක් ඇති කරන මිනිසුන්ට දෙන්නට තිබුණා. මිනිසුන්ට රජයෙන් කියනවා තමන්ගේ ගෙවත්තේ පුළු පුළුවන් විදිහට මොනාහරි වගා කරන්නලු. බොහෝ පිරිසක් තම ගෙවත්තේ මොනාහරි හිටවනවා. මේක ලෝකේ පුරාම වෙන දෙයක්. ලෝක පුරාම මිනිස්සු බොහොම අරපිරිමැස්මෙන් ආහාර පරිභෝජනය කරන්නේ. මේ වගේ වැසනයක් තියෙන කාලයක නොවේ නිකං කාලෙක වුණත් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු රුපියල් 150,000ක් එළවලු වලට භූමිතෙල් හලනවා කියන්නේ මූ අපරාධකාරයෙක්. කොස්කේරියක් කැඩුවා නම් මිනිහෙක් ලයිට් කණුවක ගැට ගහපු රටේ මේ නගරාධිපතිට අපරාධ චෝදනා යටතේ කටයුතු කරන්න ඕනෑ. ලංකාවේ පළාත් පාලන ඇමති මොකද දන්නේ නැහැ. මොකා වුණත් තමන්ගේ පක්ෂයේ අයෙක් වුණත් තමන්ට තියෙන බලතලානුව වහාම නගරාධිපතිකමේ මෙයාව අයින් කරලා ඔළුවක් සිහි බුද්ධියක් ඇති සුදුස්සෙක්ව දාන්න ඕනේ. කෙසේ වෙතත් ඕනෑම කතාවක දෙපැත්තක් තියෙන නිසා අපි සභාපති චාමික ජයමිනි වැවේගෙදර මහතා පසුගිය අප්‍රේල් 8 වෙනිදා කරපු කතාවකින් මේ වීඩියෝව අවසන් කරන්නම්. තීරණය ඔබට බාරයි. බලංගොඩ නගරේ ප්‍රධානම සෞඛ්‍ය බලධාරී ආයතනය බලංගොඩ නගර සභාව විදිහට අපි මේ විශේෂ අනුගරුතුමාගේ විශේෂ නියෝග තීන්දුව තීරණ අපි ක්‍රියාත්මක කරනවා. ඒකෙදි හෙට දිනේදී බලංගොඩ නගරේ විවෘත කරන්න පුළුවන් වෙළන්සල් සම්බන්ධව ආණ්ඩුකාරතුමා අපිව දැනුවත් කරා. ඒකෙදි විවෘත කරන්න පුළුවන් අත්‍යවශ්‍ය සේවා වන සිල්ලර බඩු වෙළන්සල්, ඒ වගේම ෆාමසි, ඒ වගේම එලෝලු කඩ, ඒ වගේම මස් මාළු කඩ සහ ටයර් කඩ දෙකක් පමණයි. ඒ අනිත් කිසිදු වෙළඳ ව්‍යාපාරයක් හෙට විවෘත කරන්න බෑ. ඒකෙදි රෙදිපිලි වෙළන්සල්, විද්‍යුත්තා සුකෝපභෝගී භාණ්ඩ වෙළන්සල්, ප්‍රදර්ශනාගාර පාවාන් වෙළන්සල්, හාඩ්වෙයාර්, බැංකු නොවන පුද්ගලික අංශයේ මූල්‍ය ආයතන, ඒ වගේම රූපලාවන්‍ය ආයතන හා බාබර් සාප්පු, හෝටල් ආපනශාලා, තේකඩ, කමියුනිකේෂන්, මෝටර් රථ වාහන අමතර කොටස් වෙළන්සල්, රට බීමහල් හා තැබෑරුම් දුරකථන වෙළන්සල්,
සීඩඩීවිඩී තැටි අලවිහල් හා ලීබඩු වෙලන්සැල් වගේ ගැන අත්‍යවශ්‍ය ගණයට නොවැටෙන වෙලන්සැල් කිසිවක් විවෘත කරන්න බෑ. අද දින ආණ්ඩුකාරතුමා විසින් නියෝගයක් ලබා දුන්නා. ඒ එතුමගේ නියෝග කඩ කරන නගර සභාව විසින් ක්‍රියාත්මක කරන එතුමගේ නියෝග කඩ කරන සියලුම වෙළඳායතනවලට රෝග නිරෝධායන පනත යටතේ අවශ්‍ය නීති අනුකූලව කටයුතු කරන්න කියලා පොලිසියට අවශ්‍ය උපදෙස් දුන්නා. එදී ප්‍රාචි ලේකම්තුමා, ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා, ඒ වගේම පොලිස් ස්ථානාධිපතිතුමා අපි සියලු දෙනාම සාකච්ඡා කළා. ඒ වගේම නගර සභාවේ උපසභාපතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රී මණ්ඩලය ඔක්කොම සාකච්ඡා කළා. රාස්සගල මාර්ගයේ රිචානා සර්විස් අසල හෝ බුලත් අසල හා බුලත්ගම විල්සන් බේකරි අසල එළවලු වෙළඳාම කරන්න පුළුවන්. ඒ වගේම කල්තොට මාර්ගයේ දේගස්තලා පල්ලිය හා ගොරොක්ගහමඩ පල්ලි අසල එළවලු වෙළඳාම කරන්න පුළුවන්. පෙට්ටිගල මාර්ගයේ අමරපාල මහතාගේ වෙළඳ සලහා විශ්ව උසස් අධ්‍යාපන ආයතනයේ අසල ඒ වෙළඳ එළවලු වෙළඳාම කරන්න පුළුවන්. බදුල්ල මාර්ගයේ ඕලුගන්තර රෝහල ඉදිරිපිට කඩපේලිය සහ කිරිඳිගල ප්‍රදේශයේ එළවලු වෙළඳාම කරන්න පුළුවන්. ඒ වගේම රත්නපුර මාර්ගයේ ඇල්ලපොළ HLW ඉන්ධන පිරුම් හල ඉදිරිපිට නාගස් සෙවන තියෙනවා, ඒ ටිකේ කරන්න පුළුවන්. මස්සන්න මාර්ගයේ තුබකොට සිට මාර්ගයේ දෙපස ඒ එළවලු වෙළඳාම කරන්න පුළුවන්. ඒ සියලුම එළවලු වෙළඳසල් හිමියන්ට, ඒ කියන්නේ බලංගොඩ නගරය තුළ නගර සීමාවේ කිසිදු එළවලු වෙළඳාමක් පදික වේදිකාවත් කරන්න බෑ. ඒ කියන්නේ සියලුම එළවලු වෙළඳාම නගරයෙන් පිටට යවන්නයි කියලා අනුකරතුමා නියෝග කරා. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.